හිලගීමේ සිය හැඩ කරන අයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගී රස වින්දනයට අලුත් අරුතක් හෙළගේ වරුණ හෙළදීප ටීවී පන්සිලු දැහන සජීවී ගීත සාකච්ඡාව ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. දැහන්ගතව රස විඳිමු ගීතයේ තිබෙනා වූ අසිරිය. හෙළදීප ටීවී ගී වරුණ පන්සිලු දැහන අර්ථවත් කරන්නට අප සමග රැඳෙන්නේ ප්‍රවීණ සිංහල දේශක ගීපද රචක ශාස්ත්‍රපති ලාල් වේරගොඩ ආචාර්යතුමන්. අපි කතා කරන්නේ තාත්තා ගැන. තාත්තා ගැන කතා කරනකොට මට පුංචි අදහස් කීපයක් මතුවුණා. සමනල කන්ද වගේ දරු පෙම කරේ තියන් දහඩිය මුතු වලින් බත සරි කරන් නොසිඳෙන සයුර වගේ සෙනෙහස උතුරෝමින් දිවියේ පහුර තැනු අප්පච්චි නුඹම විය. අපි කතා කරන්නේ අනුරාධපුර රජරට පළාතේ ඒ ආශ්‍රිතව නිර්මාණය වෙච්ච අපූර්ව ගීතයක්. ඒ ගීතය පටන් ගන්න කලින්ම මේ පදමාලාව තිබුණා කියලා තමයි ආචාර්යතුමනි සඳහන් වෙන්නේ. අන්දර කැලේ මැද හිනහුණු අප්පච්චි අන්දර මලේ සුවඳයි මට අප්පච්චි අන්දර කැලේ හිනහී හිඳ අප්පච්චි ඈත ඉඳන් අඬ ගහපන් අප්පච්චි. ආචාර්යතුමනි රජරට පළාතේ අන්දර යායවල් ඕනෑ තරම් තියෙනවා. ඇයි මේ අන්දර කියන කිසිම ප්‍රයෝජනයකට ගන්න බැරි අන්දර යායක් මූලික පදමාලාව විදිහට මේකට මේ පද රචකයා යොදාගෙන තියෙන්නේ? ඔව්, අපේ හාමුදුරනේ හොඳ ආරම්භයක් මේ ගීතය පිළිබඳව කතා කරන්න අපේ හාමුදුරුව යොදාගත්තේ. ඒ ආරම්භයත් සමගම අපේ සිත රජරටට නැත්නම් මේ වැව්බැඳි රාජ්‍යයට අරගෙන ගියා. නුවර කලාවියට. නුවර කලාවිය කියන්නේ අපේ හාමුදුරනේ ගීත සාහිත්‍යය පිළිබඳව කතා කළහම අපේ සුභාවිත ගීතයේ ගී පොකුරක් නිර්මාණය කරපු ප්‍රදේශයක් තමයි නුවර කලාවිය. ගී පදමාලා සංගීත අධ්‍යක්ෂවරු ගායකයන් විශාල පිරිසක් මේ ප්‍රදේශයෙන් බිහිවෙනවා. ඒ බිහිවෙන හැම නිර්මාණයක්ම අතිශයින්ම විශිෂ්ට නිර්මාණ බවට පත් වුණා. ඒ වගේම මේ ගීතයත් ඒ නුවර කලාවිය එන වැව්බැඳි රාජ්‍ය ඒ ප්‍රදේශයේම පරිසරය කරගෙන බිහිවෙච්ච ගීතයක්. දැන් අපේ හාමුදුරුවෝ ඇහුවේ ඒකයි මේ ගීතයට ඇයි මේ කිසිම වැදගැම්මකට නැති කිසිම ප්‍රයෝජනයක් නැති මේ අන්දර යාය කියන එක යොදාගත්තේ කියලා. දැන් ගීතේ ආරම්භය තිනවා අන්දර යායේ වැවුතා වුල්ලේ සක්මන් කරන අප්පච්චි කියලා. දැන් අපේ හාමුදුරුවෝ කිව්වා වගේම අන්දර කියන්නේ කිසිම වැදගැම්මකට නැති කිසිම වැඩකට ගන්න බැරි මහා සුෂ්ක පරිසරයේ වැවෙන සස්ත්‍රීක නොවන ශාකයක් තමයි අන්දර කියන්නේ. දැන් අන්දර යාය කිව්වම පරක්තරක් නැතිව එක දිගටම මේ පළ ප්‍රයෝජනයක් නැති මේ ශාකයෙන් මහ පොළව නැත්නම් මිහිලිය වසාගත් ස්වභාවයක් තමයි අපිට චිත්‍රරූපයට මැවෙන්නේ. එතකොට ඕනතරම් ගස් තිබුණා ඕනතරම් ශාක තිබුණා ගීත රචකයාට යොදා ගන්න අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේ ඇයි අන්දරම යොදාගත්තේ කියලා. ඒ කියන්නේ මේ තාත්තා දරුව හැදුවේ දරුව වැඩුවේ දරුවන්ගේ බඩකට පිරෙව්වේ මහා දුක්ඛ දෝමනස්ස විඳලා මේ මහ පොළවත් එක්ක හැප්පිලා පරිසරයෙන් මේ පියාට කිසිම හවුහරණක් නැහැ. සෝබා දහමින් මේ තාත්තට කිසිඳු උරුම වීමක් ලැබුණේ නැහැ. සෝබා දහමින් හවුහරණක් නැතිව සෝබා දහමින් කිසිඳු දෙයක් නිකම්ම උරුම නැවි දහදුක් විඳලම තමන්ගේ මහන්සියම යොදවලා
දරුවන් හදපු තාත්තා කෙනෙක්. ඒ නිසා තමයි කිසිම ඵල ප්‍රයෝජනයක් ගන්න බැරි. කිසිම දෙයක් ප්‍රයෝජනයක් නැති සස්ත්‍රීක නොමැති අන්දර කියන ශාකියම ගත්තී. එවැනි අන්දර යායක ඉඳගෙන තමයි මේ තාත්තා මේ දරුවෝ පෝෂණය කළේ. ආචාර්යතුමනේ ඔබතුමා කියන විදිහට කිසිම වැඩකට ගන්න බැරි අන්දර යායවල් පිරිච්චි පරිසරයක හිටපු තාත්තලා දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරා. ආචාර්යතුමනේ නුවර කලාවේ රජරට විතරද මෙහෙම තාත්තලා ඉන්නේ? හරි හොඳ ප්‍රශ්නයක් අපේ හාමුදුරුවනේ මෙතෙන්දී හාමුදුරුව නැගුවේ. ඒක හරි වටිනවා. දැන් අන්දර යායත් එක්ක වැවුතා උල්ල. එතකොට මේ වැවේ වතුර කියන එක වැහි කාලෙට පුරවගෙන ඉඩෝර කාලෙට ප්‍රයෝජන ගන්නවා. හැබැයි දැඩි නියඟේදී වැවත් හිඳිලම යනවා ඒ සුස්ක පරිසරයත් එක්ක. ඒතර අන්දර යායත් සමග වැවුතා උල්ලත් සමග පොරබදන අපච්චි ගැන තමයි අපි මේ කතා කළේ. එතකොට එවැනි සුස්ක පරිසරයක ඉඳගෙන සබාධාමින් කිසිම දෙයක් දායාද නොවුණු තැනක දරුවන්ට බොහෝ වටිනාකමක් දායාද කළ අපච්චි කෙනෙක්ගේ අන්දරයායි හිටියේ. එහෙනම් අපේ හාමුදුරුව අහන්නේ එවැනි තාත්තල ඉන්නේ ඔය කියන වැව්බැඳි රාජ්‍යයේ විතරද, ඒ නුවර කලාවියේ විතරද කියලා. නෑ, අපේ හාමුදුරුවනේ තාත්ත කියන්නේ ව්‍යාකරණවලදී සර්වනාමයක් නොවුනට අපේ ජීවිතයේදී තාත්තත් සර්වනාමයක්. හාමුදුරුවනි, ගීත රචකයා එක රජරටින් අරගෙන එනවා අපේ ප්‍රදේශයටත්. එතෙන්දී කියනවා, "දොලේ දියයි මට කෙතේ නිලයි, ගහ වැලේ මලයි මට අප්පච්චි" කියලා. දැන් අපි ගත්තොත් අපේ හාමුදුරුවනි, රජරට දොලවල් නැහැ. ගඟත් අපි හඳුන්වන්නේ රජරටදී ඔය කියලා. ඒක වෙනස් වචනකින්. හැබැයි අපේ මේ ප්‍රදේශයක ලංකාවේ වෙනත් සරුසාරු ප්‍රදේශයක ගලාගෙන යන ගඟට වඩා ඒ ගඟ වෙනස් ඔය. හැබැයි දොලවල් කිසිසේත්ම රජරට නෑ. හැබැයි දොලේ දියයි කියනකොට අර සර්වකාලීනව සෑම තැනකටම සෑම දිශාවකටම තාත්තගේ සෙනෙහස ගලාගෙන යන හැටි, ගලාගෙන යන අයුරු කියවෙනවා දොලේ දියයි. ඒ දිය කියන්නේ සෙනෙහස. එතකොට දොලේ දිය තරමටම සීතල, දොලේ දිය තරමටම පිවිතුරු, දොලේ දිය තරමටම පවිත්‍ර, පීතෘ ස්නේහය පිළිබඳව තමයි දොලේ දියයි මට කියලා මෙතෙන්දි ගීත රචකයා කිව්වේ. නුවර කලාවියට පමණක් නොවේ, මුළු මහත් ලෝකයටම බලපාන විදියට අද හිනහෙන අපච්චිලා ඕනෑ තරම් ඉන්නවා. ආචාර්යතුමනි, ඒ හිනහෙන අපච්චිලා ගැන අපි කතා කරමු. ඔව්, අපේ හාමුදුරනේ, දැන් අපි මේ ගීතයේ ස්ථායි කොටසේ ඒ වදන් පිළිබඳව අපි කතා කළා. දැන් ඒකෙමත් තව දැන් කෙතේ නිල කිව්වම අර ගොයම් කොළපාටයි. හැබැයි කවි සමයේදී කොළපාට නීල වර්ණයෙන් තමයි ගන්නේ. හැබැයි කෙතේ නිල කිව්වම එතන ඇහැට දැනෙන්නේ පුදුම සිසිලසක්. දොලේ දිය කිව්වම ගතට දැනෙන්නේ පුදුමාකාර සිසිලසක්. ගහේ වැලේ මල කිව්වම ඇහැට දැනෙන්නේ අපරිමිත සිසිලසක්. එතකොට එහෙනම් මේ තාත්තා කියන්නේ ගතට, නෙතට, සිතට දැනෙන මහා අපූර්වතර මිනිසෙක්. එතකොට දොලේ දිය කිව්වම තාත්තගේ සෙනෙහස වගේ, කෙතේ නිල කිව්වම ඒ තාත්තගේ රූපකාය වගේ, ගහේ වැලේ මල කිව්වම ඒ තාත්තගේ සුවඳ, ජීවන සුවඳ වගේ. එතකොට ඒ දරු කෙනෙකුට මොනතරම් පංචේන්ද්‍රියන් වලටම තාත්තව නැත්නම් අප්පච්චිව දැනුණද කියන එක ඒ වදන් අතර හරි අපූරු විදිහට අපේ හාමුදුරුනේ ගොනු කරලා තිනවා. තව පොඩ්ඩක් එහාට යනකොට මේ ගීතේදී අපිට හම්බ වෙනවා, "වලා කුලේඩා බිඳු තවරා මහ පොළවට මහ වැසි ගෙනෙනා, දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ පිතු සෙනෙහි කඳු ලැලි සලනා" මේ වගේ කොටසක් අපිට ඊළඟට හමුවන්නේ. එතකොට මේකෙදී අපිට අර මතක් වෙනවා මීට පෙර දවසක අපි
මව පිළිබඳව කතා කළාපේ හාමුදුරනේ. ඒ මව දරුවන්ගේ බඩකට පිරෙව්ව හැටි. ඒකම තමයි මේ කියන්න සූදානම් වන්නේ තව ටිකක් එහාට යනකොට ගීත රචකයා. දැන් එතකොට මහපොළව අස්සද්දන්න මහපොළව අස්සද්දලා ගහවැල්ලට පණ දීලා දරුවන්ගේ බඩකට පුරවන්න සූදානම් වෙන තාත්තා කෙනෙක්. දැන් මහපොළවට වැහි යෝනේ. මහපොළව අස්සද්දන්න. හැබැයි අපේ හාමුදුරුවනේ මේ රජරට කියන්නේ අති සුස්ක ප්‍රදේශයක්. වියලි කලාපයක්. ඒතොර වැහි කියන එක අඩුයි. වැහි ලැබෙන කාලෙට වැව්වල වතුර පුරවා ගන්නවා. දැන් කවිය මෙතෙන්දී ඒක මතක් වෙන්න තමයි කියන්නේ වලා කුලේඩා බිඳු තවරා මහපොළවට මහ වැසි ගෙනෙනා වැසි අඩු ප්‍රදේශයක් මේ තාත්තා තමයි වැහි නිර්මාණය කරන්න කියලා මතු පිටින් කියනවා. හැබැයි මෙතෙන්දී අපි දන්නවා දැන් භෞතික වැස්සක් වැටෙන්න නම් මහපොළවෙන් ජල වාෂ්ප වලා කුලේ රඳවන්න ඕනි. ඊට පස්සේ තමයි ගණීභවණිය වෙලා නැවත මහපොළවට වැස්සක් විදිහට ඇද වැටෙන්නේ. ඒ වැස්ස තමයි මහපොළවට තියෙන එකම සම්පත. එහෙනම් මේ සුස්ක ප්‍රදේශයේ මේ වියලි ප්‍රදේශය තුල ඉන්න මේ දරුවන්ට සතුටක් සැනසුමක් නැහැ. හැබැයි තාත්තා තමයි මේ දරුවන්ට බඩකට පුරවලා සතුට සැනසුම ගෙනත් දෙන්නේ. හෙළදීප ටීවි හෙළගේ වරුණ තුරු හිස මොදුනේ මල් පළඳා කැකුළු මොවට පළවැල නෙළුවා ඒ දඬු මම් බැඳ සක්කුළු පව් බිඳ සිතා දියට එන මන් තැනුවා. ආචාර්යතුමනි වටිනා කියන පදමාලාවක් අපිට හමු වෙනවා ගීතේ අවසානයේදී. මේ ගැනත් කතා කරමු අපි. අපේ හාමුදුරනේ තාත්තා තමයි තුරු හිස මුදුනේ මල් පැලැන්දුවේ. ඒ හරි ලස්සන සෞන්දර්යාත්මක යෙදුමක්. ඒ ගස් මුදුනේ මල් පැලැන්දුවේ තාත්තා. ඊළඟට කැකුළු මුවට පළවැල නෙළුවා. එතකොට ඒ තුරු හිස මුදුනේ පැලැන්දුව මල් ඊළඟට මොකද වෙන්නේ? ඵලයක් බවට පරිවර්තනය වෙනවා. එයින් ඵලයක් හට ගන්නවා. ඊළඟට ඒ ඵලය තමයි ඒක වී ඇටයක් වෙන්න පුළුවන්, තිරිඟු කරලක් වෙන්න පුළුවන්, ඒක බෙලි ගෙඩියක් වෙන්න පුළුවන්, ඒක දිවුල් ගෙඩියක් වෙන්න පුළුවන්. ඒ ඵලය බවට පත්ුනේ තාත්තගේ මහන්සිය. එතකොට ඒ ඵලය භුක්ති විඳලා තමයි දරුව බඩකින්න නිවාගත්තේ. දරුවන්ගේ බඩකින්න නිව්වේ. ඒක ගීත රචකයා කියන්නේ කාව්‍යාත්මකව. කැකුළු මුවට ඵලවැල නෙළුවා. දැන් කැකුළු මුව කියනකොට දරු පැටව මතක් වෙන්නේ අපේ හඳුන්නේ. මේ ලොකු දරුව නෙමෙයි, පුංචි දරුව. කැකුළු මුවට පුංචි කටවල්. එතකොට පුංචි කටවල් තියෙන්නේ පොඩි දරුවන්ට. එනම් මේ පොඩි දරුවන්ගේ බඩකින්න තාත්තා නිව්වා. ඒකයි කැකුළු මුවට ඵලවැල නෙළුවා කියන්නේ. එතකොට බලන්න මේ තාත්තා මොනතරම් මහන්සියක් දැරුවද. ඒ මහන්සිය දරලා එතනින් ඒ තාත්තා නැවතුන්නේ. මේ නෙලාගත්ත අස්වැන්නෙන් දරුවන්ගේ බඩ පුරවලා අපේ හාමුදුරුවනේ අතිරික්තිය ඉතිරි ටික සිදාදියට ගිහිල්ලා විකුණනවා, කඩමණ්ඩියට ගිහිල්ලා විකුණනවා. ඒකෙන් හම්බු කරගන්න මුදල සොච්චම තුලින් ඊළඟට දරුවන්ට උගන්වනවා. ඒ කතාව තමයි ඊළඟට කියන්නේ. ඒ දඬු මම් බැඳ සත්කුළු පව් බිඳ සිදාදියට එන මන් තැනුවා කියලා. මේ දරුවන්ට උගන්වපු හැටි අතිරික්තේ විකුණුවා වෙළඳ පොළට ගිහින් ඒ අතිරික්තේ විකුණලා ලැබෙන සොච්චම අරගෙන ඒ සොච්චමින් පැන්සල කොපි පොත මේ ටික අරගෙන ඇවිදින්, ඇඳුම් කැඩුම් ටික අරගෙන ඇවිදින් දරුවන් ඉස්කෝලට යවලා දරුවන්ට ඉගැන්නුවා. ඒ උගන්නල ඉවරලා ලොකු මහච්චල්ලා රස්සාවල්ට යවුවා. ඒක තමයි ඒ දඬු මම් බැඳ. දැන් දරුවන්ට ඉගෙන ගන්න අවශ්‍ය මාවත තැනුවා. ඔය නන්දන වීරසිංහ කියනවා දුම්මල ගලට ගියාම පද්දපන්තියේදී හාල් ටිකට් පොල් ගෙඩියට ණයක් තියා පැන්සලකුයි කොපි පොතකුයි ගෙනින්නියා කියලා. ඒ කියන්නේ අපේ හාමුදුරනේ අම්මා කන්න බොන්න වියදම් කරන එක අඩු කරලා වැඩිපුර බඩකින් ඉඳලා පැන්සලයි කොපි පොතයි අරන්ගෙනවා. ඒ දරුවන්ට කවදරි මේ දුක විඳින්න ඉඩ නොතියන්න, දරුවන්ට උගන්වන්න. ඒ වගේ මේ තාත්තත් මේ
පැන්සල කොපිපොත ගෙනල්ලා අර අතිරික්තේ විකුණලා දරුවන් ඉස්කෝලේ යවුවා. ඒක තමයි ඒ දඬු මම් බැඳ. ඒතර දරුවන්ට ඒ දඬු හැදුවා. මම් බැඳ කියන්නේ මාවත් කැපුවා. ඒ තමයි අධ්‍යාපනයේට හොඳ නරක ඉගෙන ගන්න උගච්චම ලබා ගන්න පාර කපුපියක. සත්කුළු පව් බිඳ. දැන් අපිට සත්කුළු පව් කිව්වම මතක් වෙන්නේ අපේ හාමුදුරුවනේ හිමාල පර්වතයේ වටා තින පර්වත හතක්නේ. එතකොට හිමාල පර්වතයේ වටා තින දුෂ්කර පර්වත හතක්. එතකොට මට මතක හැටියට අශ්වකරණ ඊෂදර මේ වගේ පර්වත හතක්. දැන් ඒ පර්වත හත පනින්න කෙනෙකුට ලේසි නෑ. හරි අසීරුයි, දුෂ්කරයි. ඒ නිසාම තමයි මේ ප්‍රදේශයට කියන්නේ වංකගිරිය කියලා. නේද? වංකගිරිය තරණය කරන්න අමාරු කඳු ප්‍රදේශයක්. හැබැයි ඒ සත්කුළු පව් කියනකොට මේ තාත්තා මේ දරුවන්ට තියෙන සියලු බාධක නැති කළා. හරි අසීරුවෙන්, හරි අමාරුවෙන් දරුවන්ට ඒ සත්කුළු පව් බිඳගෙන සිදාදියට යන්න මං තැන්වලු. ජීවිතයේ ඉම ඉඳගෙන මේ තාත්තා කඳුළු හෙලන්නේ. හැබැයි දරුවෝ නොසලකා හැරිය නිසානේ මේ කඳුළු හෙලන්නේ. දරුවන්ගේ සතුට, දරුවන්ගේ දියුණුව දැකලා තමයි කඳුළු හෙලන්නේ. එහෙනම් අන්නේ තැනට තමයි දරුවෙන්න ඕනේ. දරුවන්ගේ දියුණුව දැකලා සතුටු කඳුළු හෙලන තාත්තා කෙනෙක් තමයි ඉන්න ඕනේ අපේ හාමුදුරනේ. එතකොට තමයි තාත්තා කෙනෙකුට සැලකුවා වෙන්නේ. එවැනි දරුපරපුරක් තමයි බිහි වෙන්න ඕනේ අපේ හාමුදුරනේ. එතකොට අවසානයේ දරුව දිහා බැලලා දුක්ඛ කඳුළු හෙලන තාත්තා කෙනෙක් නම් අවසානයේ ඉතුරු වෙන්නේ මේ අපේ බෞද්ධ ජන සංස්කෘතියත් එක්ක බැඳුණු මේ සිංහල දේශේ බෞද්ධ සංස්කෘතිය තුළ වැඩුණු දරුපරපුරෙන් එහෙමනොත් වැඩක් වෙන්නේ අපේ හාමුදුරනේ. මේ ගීතයේ තුල මේ ගීත රචකයා මේ දෙන්න උත්සාහ කරන්නේ සමාජයට මෙන්න මේ පණිවිඩය අපේ හඳුන්නේ. ගීත රචකයාගේ අවසාන බලාපොරොත්තුවත් ඔබතුමා කියන ඔය අවසාන බලාපොරොත්තුවත් මේ රටේ තාත්තලා කවදාවත් තනි නොවි දරුවන් යටතේ අවසාන කාලය ගත කළ යුතු බව තමයි මේ ගීතයේ තුල අපිට කියන්නට උත්සාහ කරන්නේ ගීත පද රචකයා. ආචාර්යතුමනි, අම්මට ගොඩාක් උපමා තියෙනවා. අම්මට හැමතැනම ප්‍රාර්ථනා කරනවා බුදු බව අත්වෙන්නට කියලා. මෙච්චර කැපකිරීම කරන තාත්තා ගැන තාත්තට බුදු වෙන්න කියලා බොහෝ තැන්වල අඩුයි. ඒ නිසාම මට තවත් ගීතයක කොටසක් මතු වෙනවා මේ අවස්ථාවේ. මවකට මුවා වී නුඹ වෙත දිවි දුන්නේ, මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ. පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ, අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ. මෙතනදිත් ආචාර්යතුමනි අහන්නේ අම්මාවරුන් විතරද බුදු වෙන්නේ? ඇයි තාත්තලාට බුදු වෙන්න බැරිද? අපේ හාමුදුරුවනේ, ඉතාම හොඳ ප්‍රශ්නයක් මේ නැගුවේ. ගීත සාහිත්‍ය බැලුවත් පියගුණ ගීත 13යි තියෙන්නේ, මව්ගුණ ගීත අනන්තවත් තියෙනවා. ඒ වගේම අම්මා බුදු වේවා කියලා බොහෝ විට කියනවනේ. අර මම හිතන්නේ පච්ච කෙටීමේ සංස්කෘතිය තුලත් පපුවේ පවා අම්මා බුදු වේවා කියලා පච්චයක් කොටාගෙන තිනවා අපි දැකලා තිනවා. නේ, එහෙම තීද්දි ඇයි තාත්තා බුදු වේවා කියලා පතන්නේ නැත්තේ? එහෙම දෙයක් සමාජගත වෙලා නැත්තේ? යමුනා මාලනී ජයරත්න කිවිඳිය, TM ජයරත්න ගායක ගායන ශිල්පියාගේ බිරිඳ, ඇය නගනවා ප්‍රශ්නයක්. පියසෙනේ හස නැතිද දරුවනි හඳුනන්නේ, අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ කියලා. හැබැයි ප්‍රශ්නේ හරි අපූර්වයි. ඒක නැගිය යුතු ප්‍රශ්නයක්. තාත්තල බුදු වෙනවා, ඒ නිසා තාත්තා බුදු වේවා කියලා ප්‍රාර්ථනා කළේ නැහැ. හැබැයි උනාට ඒක තාත්තලාට දැනෙනවා අඩුවක් වගේ. ඒ නිසා තමයි දියණියක් විසින් ලියපු ගීතයක මේ ප්‍රශ්නේ නගන්නේ. හැබැයි අපේ හාමුදුරුවනේ, තාත්තා බුදු වේවා කියලා කියන තැන් නැතුව නෙමෙයි. හැබැයි හොයාගන්න අමාරුයි. ආචාර්යතුමනි, ඔබට එහෙම තැනක් හමු වෙලා තියෙනවද ඔබගේ සාහිත්‍ය දැනුම් පරාසය තුළ? ඔව් අපේ හාමුදුරනේ, මට මේ වගේ තැනක් මුණගැහිලා තිනවා. ඒකද අපේ හාමුදුරනේ, මට මතකයි මේ කවිය. ඒක මෙහෙම කියනවා, වාං ඇලේ පාකරමින් දාඩියලේ කඳ, හේන් ඉමේ සටන් කරපු මාර සෙනග මැද, යාන් ගැහුණු කිරි කුරහන් යායේ හරි මැද, කෝන් හිවනි බුදු වේවා අප්පච්චි අද. හැබැයි තාත්තා අවුපූටකේ, යවුපූටකේ මාර සෙනගනක්, මේ කටුකැලේ මාර සෙනගනක්, මේ පොළොවත් එක්ක මේ පරිසරයත් එක්ක සටන් කරලා ගත පිච්චෙනකොට පොඩි වෙලාවකට වාඩි වෙනවා
කෝන්ගා හිවනක ඒක තමයි තාත්තට ලැබෙන එකම සැනසීම ඒක කවියා දකිනවා ඒ බුදු වීමක් වගේ කෝන් හිවනේ බුදු වේවා අපච්චි අද ඉතින් බලන්න එහෙනම් අපච්චි බුදු වේවා කියන සාහිත්‍ය නිර්මාණත් අපේ හාමුදුරුවනේ නැතුවම නෙමෙයි ආචාර්යතුමනේ අපිත් ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකේ ඉන සියලුම පියවරුන්ට කෝන් හෙවනක හෝ මතු ආත්මවයක අපිව බිහි කරපු තාත්තලා බුදු වේවා කියලා මේ ගීතය පද රචනය කුමාර ලියනගේ සංගීතයේ රෝහණ ධර්මකීර්ති ගායනා කළ තියෙන කරුණාරත්න දියුල්ගඩේ මහත්මයා අද මේ ගීතය ගායනා කරන්නේ ප්‍රවීණ ගායක ජානක මොරන්දගේ මහත්මයා මේ ගීතයට අද සංගීතය සපයන්නේ තරුණේ දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන විමුක්ති සිරිමාන මහතා සමගින් නිශාන්ත ලක්මාල් මහත්මයා අපි රස විඳිමු අපේ දේශවනට අපේ මනසට දැනේවි අපේ පියවරුන් පිළිබඳව අපි රස විඳිමු මේ ගීතය මුදුනේ මල් පලනා
ekulu movete pala velene lova urugise muduni mal palena ekulu movete pala velene lova e dandu man med satkulu pau bine sita ditine tenua andere ai veutavulli sakman karana appatchi nule dirai mat kete nilai gaveni malai mat appatchi हेलदीप टीवी हेलगी वरुण